Hello gamers. ඉතින් වෙනදා වගේම අදත් ඔයගලන්ට ගොඩක් interesting video එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ video එකෙන් අද අපි කතා කරන්න යන්නේ games වල lag වෙන එක කොහොමද අපි ගොඩක් ලේසියෙන් fix කරගන්නේ කියලා. ඉතින් මතකයිතු මේ video එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේ video එක ගොඩක් වටින video එකක්. ඒ වගේම ඔයගලන්ට ඔයගලගේ game එක lag වෙනවා නම් අනිවාර්යෙන් game එක lag වෙන එක fix කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා බහන කර දැන් යමු video එකට. හරි ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන IOB driver booster කියලා සර්ච් කරගන්න ඕනේ. සර්ච් කරගෙන මෙන්න මේ විදියට සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ විදියට බලාගන්න පුළුවන් driver booster 9 free කියලා තියෙනවා. ඒක press කරන්න. ඒකට ගියාන් පස්සේ ඔයගොල්ලෝ මේ driver booster 9 කියන මේ වෙබ්සයිට් එකට යන අනිවාර්යෙන් බලන්න iob.com කියලාද මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ free download කියන එක press කරාම පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ download වෙන්න ඕන තැන මෙතන තියෙනවා. ඉතින් මෙතන තවන්ට ඕන තැනක් දාලා download කරලා install කරගන්න තියෙන. ඉතින් මේක පොඩි software එකක්. ඉතින් මම මේක දැන්ටමත් install කරලා නිසා මම දැන් install කරන්න යන්නේ. ඉතින් මෙතන driver booster කියලා එකක් තියෙනවා 9 කියලා. ඔයගොල්ලන්ට මෙතන search කරගත්තාම මේක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔන් කරාම පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන ස්කෑන් කියලා බටන් එකක් තියෙනවා. ඒ වගේම මෙතන වම් පැත්තේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් එක එක දේවල් ටිකක්. ඉතින් එතනදී මුලින්ම ස්කෑන් කියලා තියෙනවා. ඊට පස්සේ බූස්ට් කියලා තියෙනවා. මෙතන දැන් බූස්ට් කරන්න. ඒ වගේම ටූල්ස් කියලා තියෙනවා. ඒ වගේම මෙතන ඇක්ෂන් සෙන්ටර් එකේ ඒගොල්ලෝ අපිට දෙන වෙනත් ඇප්ස් කීපයක් තියෙනවා. ඉතින් මෙතන ස්කෑන් කියන එක සිලෙක්ට් කරගත්තාම පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක දැන් අපේ කම්පියුටර් එකම ස්කෑන් කරනවා. ස්කෑන් කළා මොනවාද අවුට්ඩේට් වෙලා තියෙන සොෆ්ට්වෙයාර්ස් මොනවාද කියලා ඒගොල්ලෝ හොයා ගන්නවා. ඉතින් අපිට මෙතන ඕන් නැති දේවල් මෙතන අන්චෙක් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටික් එක ඉස්සරහින් ටික් එක අයින් කරගත්තාන් පස්සේ ඕගොල්ලන්ට මේක අපිට අයින් කරගෙන අපිට ඕන සොෆ්ට්වෙයාර් අපිට ඕන ඩ්‍රයිවර්ස් ටික විතරක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රෝ වර්ෂන් එකක් නෙමෙයි. ඒක නිසා මෙතන ගේම් ඩ්‍රයිවර්ස් එහෙම අපිට අප්ඩේට් කරගන්න බෑ. ඉතින් ප්‍රෝ වර්ෂන් එක ගන්න නම් ඔයාලට ඇක්ටිවේට් කී ඇක්ටිවේෂන් කී එහෙම දාලා ඔයාලට ප්‍රෝ වර්ෂන් එක කරගන්න. ඉතින් දන්නවද පොඩි පොඩි විදියවල් තියෙනවා. ඉතින් මේක අප්ඩේට් කරගත්තාන් පස්සේ අනිවාර්යෙන් රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් කරගෙන ආයිත් මේක ඕපන් කරගන්න. මේ ඩ්‍රයිවර් බූස්ට් එක අපි කලින් ඕන් කරගත්ත විදිහටම ඕපන් කළා. මෙතන බූස්ට් කියන ටැබ් එකට යන්න. එතන ගේම් බූස්ට් කියලා එකක් තියෙනවා. එතන මෙයාට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන සුපර් බූස්ට් කියලා තියෙනවා. එතකොට ඔයාගේ ඔටෝ ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියන්න ඔටෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ඒ ඉන්ස්ටෝල් වෙනකොට අපිට ඒක කිසි බය වෙන දෙයක් නැහැ. ඒක ඔටෝම ඉන්ස්ටෝල් වෙලා එනවා. ඉතින් මෙතන ඇක්ෂන් සෙන්ටර් එකටත් ගිහිල්ලා ඔතන මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්ස්ටෝල් කියලා තැනක් තියෙනවා. ඉතින් මෙතන දැන් මම ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා ඒක පෙන්වන්නේ නැහැ. ඔටෝම ඉන්ස්ටෝල් වෙනවා. ඒක නිසා කිසි බය වෙන්න දෙයක් නැහැ. ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ බූස්ට් කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බූස්ට් කියන එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාම පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ රේක නම් ඉන්නේ මම අර කලින් ඩ්‍රයිවර් එකක් අප්ඩේට් කරලා නැති නිසා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 125කින් අපේ පර්ෆෝමන්ස් බූස්ට් වෙනවා. ඉතින් ගොඩක් අය මේ මගෙන් අහනවා මේක ඔන් කරලම තිබ්බට කමක් නැද්ද කියලා. ඉතින් එහෙම කරන්න එපා. තමන් ගේම් එක ප්ලේ කරලා ඉවර වෙලා මේක ආයිත් රීස්ටෝර් කරන්න. මොකද දැන් මෙතනදී අපේ සර්විසස් සහ වැඩක් නැති දේවල් මෙතනදී බ්ලොක් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඕන වෙලාවට මේක මෙව කරලා නැති වෙලාවට මෙන්න මේ විදිහට රීස්ටෝර් බටන් එක ක්ලික් කරලා රීස්ටෝර් කරගන්න ඕනේ. ඉතින් මේ ඔක්කොගෙන කරගත්තාන් පස්සේ ආයිත් අපේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරගන්න ඕනේ. හරි ඉතින් කම්පියුටර් එක රීස්ටාර්ට් කරගත්තාන් පස්සේ අපි CMD එක ඓපන් කරගන්න ඕනේ. ඒකට මෙම CMD කියන එක ඓපන් කරලා මෙතන run as administrator කියන එක සිලෙක්ට් කරලා මේ එන එක yes කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම පල්ලා description එකේ පොඩි කෝඩ් එකක් දීලා තියෙනවා. ඒකෙන් command එකක් දීලා තියෙනවා. ඒක සිලෙක්ට් කරගන්න. copy කරගන්න නම් control C ප්‍රෙස් කරන්න. සී ප්‍රෙස් කළා control V එක ඔබලා මෙතන paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි දෙවැනි command එක select කරගන්න control C control V දාලා මෙතන ආයි paste කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ආවන් පස්සේ ඔයගලගේ computer එක restart කරගන්න ඕනේ අනිවාර්යෙන්. computer එක restart කරගන්න. ඊට පස්සේ රීස්ටාර්ට් කරගත්තාන් පස්සේ ආයිත් CMD එක ඕපන් කරගන්න. CMD එක ඕපන් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට ආයිත් මෙන්න මේ විදිහට මම කෝඩ් වගේක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ කෝඩ් එක සිලෙක්ට් කරගන්න. මේ තරු ලකුණු තුන ඇර
ඉතින් මේක කොපි කරලා පේස් කරගන්න පේස් කරලා මෙතන මන් දීලා තියෙනවා නම්බර්ස් වගේ ඒ කියන්නේ තමන්ගේ RAM එක අනුව නම්බර්ස් වගේ ඉතින් ඔයගේ 1 GB නම් 512 කියලා තියෙනවා ඒ වගේම 4 GB නම් මෙහෙම මෙහෙම එක එක නම්බර්ස් තියෙනවා ඉතින් මගේ තියෙන්නේ 8 GB RAM එක ඉතින් 8 GB RAM එකට ඉස්සරහින් තියෙන main අංකය කොපි කරගන්න ඕනේ කොපි කරගෙන අපි අර කලින් තිබ්බ කෝඩ් එකේම ස්පේස් එකක් තියලා ඒ නම්බර් එක පේස් කරගන්න ඕනේ පේස් කරගෙන එන්ටර් එක ඔබන්න ඊට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ද ඔපරේෂන් කම්ප්ලීටඩ් සක්සස්ෆුලි කියලා. ඉතින් මේ ටික තමයි කරගන්න තියෙන්නේ. මේ මං මේ කියලා දීපු ක්‍රම වලින් කම්පියුටර් කිසි හානියක් වෙන්නේ නැහැ. කිසිම බයිල්ලක් වෙන්න ඕනේ නැහැ. මොකද මේ ඔයගොල්ලන් කියලා දෙන හැම දෙයක්ම මම මගේ කම්පියුටර් එකට අත්හදා බලලා තියෙන්නේ ඒක නිසා ඔයගොල්ලන්ට කිසි බයවිල්ලක් වෙන්න ඕනේ නැහැ මොකද මම කලිනුත් මගේ ලැග් ෆික්ස් වීඩියෝස් කරලා තියෙනවා ඒවට හොඳ ප්‍රචාරය තියෙනවා හොඳ views තියෙනවා ඒ වගේම likes comments එක ඔයගොල්ලෝ බැලුවොත් එහෙම හැමෝගෙම ඒ දේවල් හරියලා තියෙන්නේ ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ විදිහටම දේවල් කරන්න ඔයාගේ performance එක තියෙනවට වඩා කියන්නේ lag wave play කරන්න ඔයා දැන් play කරනවා නම් ආයිත් මේක lag wave play කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ මොකද මේක හොඳට අපිට හදාගන්න පුළුවන්කම තියෙන නිසා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මම ඩයිසල්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කලින් lag fix videos බලන්න අනිවාර්යෙන් ඒවත් ඔයගොල්ලන්ට ගොඩක් වටනවා කියලා හිතනවා. එහෙනම් අපි තවත් මේ වගේ super videos වලින් ඉස්සරහටත් සෙට් වෙමු. Good luck.